අයිබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා සියලුම දෙනාට. ඉතින් අද වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ තවත් වැදගත් දෙයක් ගැන. ඒ තමයි අපි ගොඩාක් දෙනෙක් භාවිතා කරන දෙයක් තමයි facial tissues කියලා කියන්නේ. ඉතින් දැන් මගේ අතේ තියෙනවා මෙන්න මේ විදිහට facial tissues තුනක්. ඉතින් මම භාවිතා කරන facial tissues. ඉතින් මං හිතුවා මේ සම්බන්ධයෙන් ඔයගලන්ට කියලා දෙන්න ඕන කියලා අද වීඩියෝ එකෙන්. මොකද ගොඩාක් දෙනෙක් facial tissues භාවිතා කරනවා. ඉතින් මේවෙන් මොනවද වෙන්නේ, කොහොමද අපි මේව භාවිතා කරන්නේ කියලා මේ වීඩියෝ එකෙන් මම ඔයාලට පැහැදිලි විස්තරයක් ලබා දෙන්න සූදානමින් ඉන්නවා. එහෙනම් ඉතින් අපි යමු වීඩියෝ එකට. මොනවද මේ facial tissues? ෆේෂල් ටිෂු, එහෙමත් නැත්නම් ෆේෂල් ෂීට් මාස්ක් කියන්නේ අද ලෝකේ පුරාම ප්‍රසිද්ධ සත්කාර ක්‍රමයක්. මේ ඉතා ඉක්මනින්ම සමට කරගත හැකි සත්කාරයක් ලෙස හඳුන්වන්න පුළුවන්. කොරියානුවන් අතර ඉතා ප්‍රසිද්ධ ෂීට් මාස්ක් වලින් හොඳින් සමේ තෙතමනය ආරක්ෂා කර ගැනීමට වගේම සමට හොඳ පෝෂණයක් ලබා දීමෙන් දවස පුරා ඔබේ සම නැවුම තබා ගැනීමටත් උපකාරී වෙනවා. විශේෂයෙන්ම ක්ලීන් අප් එකකදී පැක් එකක් වෙනුවට ෂීට් මාස්ක් එකක් භාවිතා කිරීම වඩාත් සාර්ථක වෙනවා. ඉතින් අපි දැන් බලමු කොහොමද මේම ෂීට් මාස්ක් එකක් අපි භාවිතා කරන්නේ කියලා. මගේ සම තෙල් සහිත සමක්. ඉතින් මං සාමාන්‍යයෙන් සතියට දවස් දෙකක් ෂීට් මාස්ක් එකක් භාවිතා කරනවා. ඉතින් මුලින්ම අපි ෂීට් මාස්ක් එකක් භාවිතා කරන්න කලින් අපේ මූණ හොඳින් ක්ලෙන්ස් කරගන්න ඕන. මොකද කුණු දූවිලි රැඳිච්ච මූණකට ෂීට් මාස්ක් එකක් තියා කිසිම සත්කාරයක් කරන්න හොඳ නැහැ. ඒකේ තියෙන ප්‍රතිඵලය අපිට ලැබෙන්නේ නැති නිසා. ඉතින් ඒ නිසා හොඳින් මම මගේ මූණ ක්ලෙන්ස් කරලා ඉවර වෙලා මැරුණු සම ඉවත් කරගන්නවා. ඉතින් මැරුණු සම ඉවත් කර ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා සෑම සත්කාරයකදීම. මොකද මැරුණු සම කියන්නේ අපේ හොඳ සමට උඩින් තියෙන ස්තරයක්. ඉතින් හොඳ සමට යම් කිසි සත්කාරයක් අපි කරනකොට අපි අනිවාර්යයෙන්ම අපේ මැරුණු සම ඉවත් කරගන්න ඕන. මොකද නැතිනම් අපි කරන සත්කාරය හොඳින් අපේ සමට උරා ගැනීම සිදුවන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි අනිවාර්යයෙන්ම සතියට දවස් දෙකක් අපේ සම ස්ක්‍රබ් කරලා අපේ මැරුණු සම ඉවත් කරගන්න ඕන. ඉතින් ඒ වගේ වෙලාවකදී මේ ෂීට් මාස්ක් එකක් භාවිතා කිරීම ඉතාමත් හොඳ ප්‍රතිඵල ඕගොල්ලොන්ට ලබා දෙන්න පුළුවන්. දැන් මම භාවිතා කරන්නේ මගේ ෂීට් මාස්ක් එක. ඉතින් මේක හදලා තියෙන්නේ උණ බටසාරයෙන්. ඉතින් මුලින්ම අපි ෂීට් මාස්ක් එකක් භාවිතා කරන්න කලින් අත් දෙකෙන් හොඳින් මේ විදියට ඒක අතුල්ල ගන්න ඕන, පොඩි තෙරපීමක් කරන්න ඕන. මොකද ටිෂ්‍යූ එකට හොඳට ඒ තියෙන සාරය උරා ගන්න අවශ්‍ය නිසා. ඊළඟට අපි ටිෂ්‍යූ එක මේ විදියට අරගෙන ඉතාමත් පරිස්සමෙන් මේක දිගහැර ගන්න ඕන. මොකද පොඩ්ඩක් හරි එහාට මෙහාට වෙලා වැරදියට දිගහැරියොත් මේ ෂීට් මාස්ක් එක ඉරෙන්න බලනවා. ඉතින් එහෙම වුණොත් අපිට නිවැරදිව මේක මූණ තුල රඳවා ගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා ඉතාමත්ම පරිස්සමෙන්, ඉතාමත් ඉවසීමෙන් හිමීට මේක ගලව ගන්න මෙන්න මේ විදියට. ඉතින් දැන් තියෙන්නේ මම දිගහැරගත්ත මගේ ෂීට් මාස්ක් එක. දැන් මම මේක මූණට දා ගන්නවා. ඉතින් ඕගොල්ලෝ මේක මූණට දානකොට නිවැරදි ක්‍රමය තමයි මේකේ මේ කොන් වලින් හොඳට අපේ සමටම ඇලෙන්න මේක දාන්න, කොතනකින්වත් ඇරිලා තියන්න දාන්න එපා. මොකද එහෙම වුණොත් ඒක වැරදි. හොඳට මේක උරා ගන්න ඕනේ. ඒ වගේම අපේ සම යම්කිසි රත් වීමක් සිද්ධ වෙනවා මේ ෂීට් මාස්ක් එකෙන් වහලා තියෙනකොට. ඉතින් ඒ රත් වීමත් එක්ක තමයි මෙහි තියෙන සාරය හොඳට අපේ සමට උරා ගන්න. ඉතින් ඒ නිසා කිසිම තැනකින් ලූස් විදියට තියන්න එපා. මේ විදියට හමට හොඳින් ඇලවීමක් කරගන්න. හොඳින් ෂීට් මාස්ක් එක ඇලෙව්වට පස්සේ අපි විනාඩි 20ක කාලයක් මේක රඳවාගෙන තියෙන්න ඕනේ. ඉතින් ඉතිරි සාරය ඕගොල්ලෝ මේ විදියට අරගෙන ඕගොල්ලොගේ බෙල්ලේ අත්තල ආලේප කරන්න. මොකද මේක හොඳින් සම තෙතමනය රඳවන සාරයක් තමයි මේකේ අඩංගු වෙන්නේ ඕනම ෂීට් මාස්ක් එකක. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඒ ඉතිරි ටික ඕගොල්ලෝ මේ විදියට අතට අරගෙන බෙල්ලේ සහ අත් දෙකේ ආලේප කරලා තියාගන්න. ඒක හැම ඉවත් කරන්නේ නැතුව.
කෙනෙක්ට මේ වගේ ෂීට් මාස්ක් එකක් ගන්න නැතිනම් කිසි ගැටලුවක් නැහැ. ඔගොල්ලෝ normal tissue එකක් අරගෙන මේ විදියට කපලා ඉවර වෙලා ඔගොල්ලන්ට පුළුවන් ඕනෑම පළතුරු විෂ සාරයක් අරගෙන ඒ tissue එකෙන් පොඟවලා ඉවර වෙලා මේ විදියට මූණට දාලා ෂීට් මාස්ක් එකක් ගෙදරදීම හදාගන්න. ඉතින් ඒ නිසා මේවැනි ෂීට් මාස්ක් එකක් නැහැ කියලා ඔගොල්ලෝ පොඩ්ඩක්වත් දුක් වෙන්න එපා. ඔගොල්ලන්ට පුළුවන් ගෙදර තියෙන tissue එකකින් කැමැති සාරයක්, ඒ කියන්නේ දොඩන් යුෂ, දෙහි යුෂ වගේ ඕනෑම සාරයක් එකතු කරගෙන ටිෂු එකක් හදාගන්න. ඉතින් දැන් මම මගේ ටිෂු එක විනාඩි 20කට පස්සේ ඉවත් කරන්න කලින් හොඳින් මූණ මෙහෙම හිමින් හිමින් මසාජ් කරන්න ඕන. මොකද ඒකෙන් අපේ සමට තවත් හොඳින් මේ සාරය උරාගෙන තවත් හොඳ පෝෂණයක් අපේ සමට ලබා දෙන්න පුළුවන් නිසා, ඒකෙ තෙතමනේ තාමත් තිබෙන නිසා ඔයගොල්ලන්ට පුළුවන් මේ විදිහේ පොඩි සම්බාහනයක් ඔයාලගේ මූණට ලබා දෙන්න. දැන් මම මේ විදිහට මගේ ටිෂු එක මූණෙන් ඉවත් කර ගන්නවා. ඉතින් ඉවත් කරපු ගමන් මේ ටිෂු එක වීසි කරන්න එපා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති හොඳ ග්ලෝ එකක් හමට ලැබිලා තියෙනවා. හොඳ තෙතමනයක් මගේ සමට ලැබිලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මම කරන්නේ මේ ටිෂු එකෙන් නැවත එහි සාරයෙන්ම මූණ රවමට රවමට සම්බාහනය කරනවා. ඉතින් ඔයාලට පාසුවෙම මේ සත්කාරය කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔගොල්ලෝ ස්ක්‍රබ් එකක් කරපු වෙලාවට මේ වගේ ටිෂු මාස්ක් එකක් දාලා බලන්න කොච්චර සමය තෙතමනය රැඳ වෙනවද කියලා. ඉතින් ඔගොල්ලෝ ගන්න ටිෂු මාස්ක් එක අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ සමට ගැළපෙන ටිෂු මාස්ක් එකක් ගන්න. ඉතින් මේ ටිෂු මාස්ක් වලත් විවිධ වර්ග තියෙනවා. ඉතින් ඒ නිසා ඔගොල්ලන්ට ගැළපෙන හොඳම ටිෂු මාස්ක් එකක් ඔගොල්ලෝ තෝරගන්න. මං කලින් කිව්වා වගේ ඕනම පළතුරු විෂකිනුත් මේක කරගන්න පුළුවන්. ඉතින් මං හිමින් හිමින් මගේ මූණට සියුම් සම්බාහනයක් ලබා දෙනවා. මොකද තවදුරටත් සමටේ පෝෂණය හොඳින් ලබා ගැනීම සඳහා. ඉතින් අවසානයේ හොඳින් මූණ පිරිසිදු කරගන්න ඒ සාරය එහෙම්ම තියෙන්න අරින්න එපා. හොඳින් සාමාන්‍ය වතුරෙන් මූණ පිරිසිදු කරගන්න. ඉතින් මං හිතනවා හොඳ අවබෝධයක් ඔගලොන්ට ෆේෂල් ටිෂුස් ගැන ලැබෙන්නේ නැති කියලා. ඉතින් ඔගලොන්ට යම්කිසි ගැටලුවක් ඇති වෙලා තියෙනවා නම් පහලින් කමෙන්ට් කරගෙන යන්න, මම ඒවට උත්තර දෙන්නම්. මේ වගේම වැදගත් වීඩියෝස් වලින් ඔයාලව හමු වෙන්න එන බලාපොරොත්තුවෙන් සමුගෙන යනවා. එහෙමනම් අමතක කරන්න එපා, මේ සම්බන්ධව වැඩිදුර මගෙන් ඉගෙන ගන්න කැමති කට්ටිය අපේ ඇකඩමි ඔෆ් තිසු බියුටි වෙත එකතු වෙන්න පුළුවන්. ඒ වගේම අපේ තිසු සමග රහස් මගේ ගෲප් එක තියෙනවා. ඒ වගේම ඉන්ස්ටග්‍රෑම්, ෆේස්බුක් මේ ඕනම දෙකින් මාව සම්බන්ධ කරගන්න කියලා ආරාධනා කරන අතර මේ සතියේ වීඩියෝ එකෙන් සමුගෙන යනවා. එහෙමනම් සුබ සතියක් කියලා ප්‍රාර්ථනා කරනවා.